IPL Tarangavali Sri Lanka ප්‍රේක්ෂකයන්ට මේ වතාවේ සාහිඳින්න කණ්ඩායමක් හොයාගන්න වෙන්නේ කණ්ඩායම් වලට සෙල්ලම් කරන අපේ ක්‍රීඩකයෝ නිසා නෙවෙයි කණ්ඩායම් වල නිලධාරීන් පුහුණුකරුවන් නිසා මේ වතාවේ රාජස්ථාන් රොයල් කණ්ඩායමේ අධ්‍යක්ෂක විදිහට ඉන්නේ කුමාර් සංගක්කාර සංගට තමයි ගිය වතාවේ අවසන් තැන්ට තරගාවලිය අවසන් කළ රාජස්ථාන් කණ්ඩායම ඉස්සරහට ගන්න වගකීම තියෙන්නේ රාජස්ථාන් කණ්ඩායම සෙල්ලම් කරන්නේ ගිය වතාවේ නායකත්වය දීපු ස්ටිවන් ස්මිත් නැතුව තරුණ නායක සංජු සැම්සන් තමයි රාජස්ථාන් කණ්ඩායමේ නායකයා විදිහට කටයුතු කරන්නේ රාජස්ථාන් කණ්ඩායම IPL තරගාවලිය සෙල්ලම් කළ පළවෙනි තරගයේ පරාජයටපත් වෙන්නේ ලකුණු 222 ක ඉලක්කයක් හඹා ගිහින් තමයි ඒ විදිහට රාජස්ථාන් කණ්ඩායම අවසාන මොහොතේ පරාද වෙන්නේ රාජස්ථාන් කණ්ඩායම ජයග්‍රහණයට අරගෙන දැඩි සටනක් දුන්නු රාජස්ථාන් කණ්ඩායමේ නායක සංජු සැම්සන් දෙවියන්නේ රාජස්ථාන් ඉනිමේ අවසාන පන්දුවට 6-5ක් එල්ල කරන්න කළ උත්සාහයේදී උඩ පන්දුවක් දීලා අවසාන පන්දුවට කලින් පන්දුවේ සැම්සන් එල්ල කරන පහර හතරේ සීමාව ආසන්නයේදී පන්දු රකින්න රැකගනිද්දී සැම්සන් ක්‍රිස් මොරිස් දෙන්න ලකුණක් නොගන්න තීරණය කිරීමත් එක්ක තමයි අවසාන පන්දුවට අවශ්‍ය ලකුණු ප්‍රමාණය ලකුණු 5ක් බවට පත් වෙන්නේ අවසාන පන්දුවේ අවසාන පන්දුවට මොරිස් 4-5ක් එල්ල කරනවට වඩා තමන් 6-5ක් එල්ල කරන එක ගැන තිබුණු විශ්වාසය නිසා තමයි සැම්සන් ඒ වෙලාවේ ලකුණු ප්‍රතික්ෂේප කරන්නේ කොහොම වුණත් ඒ වෙලාවේ මොරිස්ට වඩා සැම්සන් හොඳින් පන්දුවට මුහුණ දෙමින් හිටපු නිසා තමයි සැම්සන් ලකුණු නොගෙන ඉන්නේ කොහොම වුණත් තරගයේ අවසානයේ සැම්සන් නොගත්තේ ලකුණ ගැන සැම්සන් සෙල්ලම් කළේ සුපිරි ඉනිම අමතක කරලා කතා බහ කරන විදියත් අපි දැක්කා තමන් නායකත්වය දීපු පළවෙනි තරගයේම ශතකයක් ලබාගත් පළවෙනි ප්‍රතිකරුව බවට සැම්සන් IPL වාර්තා පොතට එකතු වුණා තරගයේ වීරයා බවට පත් වුණේ සැම්සන් 4-12කුත් 6-7කුත් එක්ක සැම්සන් ඉනිම අවසන් කරන්නේ ලකුණු 119ක් ලබාගෙන නායකෙක් විදිහට මේ තරුණ ක්‍රීඩකයා සෙල්ලම් කළ ඉනිම එක්ක සංගගේ කණ්ඩායම ගැන තරගාවලියේ ඉස්සරහ ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා cricket පිටියේ නම් දෙස් අපරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්